ආචර ශාස්ත්‍රාලයක රූපකාත්මක ශිල්ප සන්දාමය ටීවී සත්සල්. ආයිබෝවන් සුබ දවසක්. නැනලොවට පානගෙන හපනුන්ට මග කියන අදිති ප්‍රශ්නපත්‍ර මාලාවේ 2027 වර්ෂයේ අංක 3 එක පත්‍රයේ සමග සම්බන්ධ වී සිටින සියලුම දුවදරුවන් සහ ආදරණීය දෙමව්පියන් මම ඉතාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් ආදරණීය දුවේ පුතේ මේ අදිති ප්‍රශ්නපත්‍ර මාලාව මේ විදියට ඔයාලටට පත්වීමේ මේකේ පූර්ණ මග පෙන්වීම සහ පූර්ණ අනුග්‍රහය දක්වන්න අපේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය එතුමියත් මේ අවස්ථාවේ සිහිපත් කරමින් අපි එනම් සම්බන්ධ වෙමු 3 එක පත්‍රයේ සාකච්ඡාව සමග. ගන්න ඔයාලගේ පේපර් එකේ නම් අතට ප්‍රශ්න 40ක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රශ්න 40ට ඔයාලා පිළිතුරු ලකුණු කරලා තියෙන ආකාරය අපි ප්‍රශ්නෙන් ප්‍රශ්නේ සාකච්ඡා කරගෙන යනවා. මෙන්න පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ හම්බ වෙලා තියෙනවා මෙන්න මේ විදිය ප්‍රශ්නයක්. අංක 1 සහ 2 ප්‍රශ්නවල දී ඇති රූපාතරින් 3ක් යම්කිසි ලක්ෂණයක් මත සමානතාවක් දක්වයි. එසේ සමානතාවයක් නොදක්වන සමානතාවයක් නොදක්වන පිළිතුර තෝරන්න කියලා කියනවා. බලන්න පළවෙනි පින්තූරය, දෙවෙනි පින්තූරය, තුන්වෙනි පින්තූරය. මේ පින්තූර තුනම ගත්තාම බෙදිලා තියෙන කොටස් ගාන ගත්තාම සමාන පංගු 4කට වෙන් කරලා තියෙනවා. හැබැයි මෙන්න මේ අංක 3 කියන පිළිතුරේ ඒ විදිය සමාන පංගු 3 4කට වෙන් වෙලා නැහැ. පංගු 3කට පමණයි වෙන් වෙලා තියෙන්නේ. එහෙනම් මේකේ පිළිතුර වෙන්නේ අංක 3. දෙවෙනි ප්‍රශ්නයත් මේ උපදෙස යටතමයි අපට හම්බ වෙන්නේ. සමානතාවයක් නොදක්වන රූපය තෝරන්න. එතකොට මේකේ තියෙන්නේ හැරීමක් වෙන්නේ. මේ පින්තූරේ අපට මේ විදියට තිබ්බහම ඔය ඕක හරවලා ගන්න පුළුවන් මේ ආකාරයට. එතකොට කළු පාට ඩොට් එක හැරවිලා මෙන්න මෙතෙන් එනවා. ඒ විදියට මේක අපට හරවලා ගන්න පුළුවන් මේ රූපේ ලැබෙන විදියටත් ගන්න පුළුවන්. හැබැයි ඕක මෙන්න මේ රූපය මේ විදියට හරවලා ලැබෙන්නේ නැහැ. හේතුව තමයි එහෙනම් මේ කළු පාට ඩොට් එකේ එන්න ඕනේ මෙන්න මෙතෙන්. ඔන්න ඔය ලක්ෂණය මත තමයි අපට ওই දෙවෙනි ප්‍රශ්නේ පිළිතුර වෙන් කර ගන්න වෙන්නේ. එහෙනම් මේක අපිට පිළිතුර විදියට ගන්න පුළුවන් අංක 2 කියන උත්තරය. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නය තියෙනවා පහත පදවල ඇති සම්බන්ධතාවය අනුව ගැළපෙන පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. වෛද්‍යවරයා රෝගියා බෙහෙත් නම් මෙන්න මේ කියන සම්බන්ධයත් එක්ක අපට වෙළෙන්දා පාරිභෝගිකයා බාණ්ඩ කියන පිළිතුර තමයි උඩ තියෙන වචන ලයිස්තුවේ සම්බන්ධයත් එක්ක නිවැරදිව ගලප ගන්න පුළුවන් වෙන පළවෙනි උත්තරය සහ තුන්වෙනි උත්තරේ ඒ සම්බන්ධයත් එක්ක ගැලපෙන්නේ නැහැ. එහෙනම් අපි යන් ඊළඟට ප්‍රශ්න අංක 4 වෙනි ප්‍රශ්නෙත් ඒ උපදේශමයි. සම්බන්ධතාවයේ අනුව ගැලපෙන පිළිතුර තෝරන්න. වේදිකාව නළුවා රංගනය නම් මේකත් එක්ක අපට ගැළපෙන්නේ පාසල ගුරුවරයා ඉගෙනීම කියන සම්බන්ධය තමයි ගැළපෙන්නේ. නං ප්‍රශ්න අංක 4 පිළිතුරු විදියට අපට අංක 2 කියන පිළිතුර තමයි බාර ගන්න වෙන්නේ. ඊළඟට අපි යමු ප්‍රශ්න අංක 5. පහත වචන කිසියම් රටාවක් අනුව පෙළගස්වා ඇත. එතකොට මේකේ රටාව තමයි ජනසතු අවසානයේ ඉඳන් මේ පැත්තට පනපුවාම තියෙන ස අකුරෙන් තමයි ඊළඟ වචනේ පටන් අරන් තියෙන සතුරකු. ඊළඟට ර අකුරෙන් පටන් ගන්න ඕනේ රකුසිය. ඊළඟට පටන් ගන්න ඕනේ සියන්නෙන් සියවස. ඊළඟට පටන් ගන්න ඕනේ වයන්නෙන් වසරක. එහෙනම් ඔය තියෙන සම්බන්ධයත් එක්ක අංක 1 කියන පිළිතුර තමයි අපට බාර ගන්න පුළුවන්. එහෙනම් බලමු 6 ප්‍රශ්නයත් ඒ උපදේශ යටතේමයි. සමන් මාලා කැතරින් පෑලිස් පිල්ලම් භාවිතය. පළවෙනි එකේ තියෙන අ කියන ශබ්දයේ තියෙන මුල් අකුරේ ඊළඟට තියෙන ආ කියන ශබ්දය, ඊළඟ එකේ තියෙනවා ඈ කියන ශබ්දය, ඊළඟ එකේ ඈ, එහෙනම් ඊළඟට එන්න ඕනේ ඊ. එහෙනම් වචනේ වෙන්න ඕනේ සිරිල් කියන වචනේ ඊළඟට ඊ කියන ශබ්දයෙන් ලීලා කියන වචනේ තියෙනවා. එහෙනම් පෙරලා ගන්න දුවේ පුතේ දෙවෙනි පිටුවේ තියෙන 7 ප්‍රශ්නය, ප්‍රශ්න අංක 7. පහතදීදී සංඛ්‍යා අතරින් x සංඛ්‍යාවක් කිසියම් හේතුවක් නිසා වෙනස් සංඛ්‍යාව තෝරන්න. හරි. එතකොට මෙතන වෙනස්කම විදියට දුවේ පුතේ තියෙන්නේ මෙන්න මේකයි.
දැන් මෙතන අපි ගත්තහම මෙන්න මේ 15 කියන සංඛ්‍යාව බෙදන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. තුනෙන් බෙදන්න පුළුවන්, පහෙන් බෙදන්න පුළුවන්, 15ෙන් බෙදන්නත් පුළුවන්. මේ සංඛ්‍යාව ගත්තාම ඒකත් ඒ විදිහට බෙදන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. මේකෙත් ඒ විදි අවස්ථා කීපයක් තියෙනවා. මේකෙත් ඒ විදි අවස්ථා කීපයක් තියෙනවා. මේකෙත් ඒ විදි අවස්ථා තියෙනවා. හැබැයි 11 කියන සංඛ්‍යාව ගත්තාම 11 බෙදන්න පුළුවන් වෙන්නේ 11 කියන සංඛ්‍යාවෙන් පමණයි. එහෙනම් මේකේ පිළිතුර විදියට අපිට බාර ගන්න වෙන්නේ මෙන්න මේ උත්තරයයි. එහෙනම් මේකේ උත්තරය වෙන්නේ අංක 2. ඊළඟට යමු අපි රටා සම්බන්ධ ප්‍රශ්න 3ක් තියෙනවා. රටා සම්බන්ධ ප්‍රශ්න 3ක්. ඒකේ පළවෙනි එක පහත රටා හඳුනාගෙන ආයුතු පිළිතුර තෝරන්න. එතකොට මේ රූප ටික පෙළ ගැහිලා තියෙන යම් රටාවකට අනුව දැන් මේකේ මේ පහල මේ අතර තියෙන කතිර පෙළ යටම තීරුවේ තියෙන්නේ මේ පැත්තට තියෙන කතිර පෙළ තියෙන එකක් මේ පැත්තට ඇවිල්ලා. ඊළඟ මේකට කියපුවා මොකද වෙලා තියෙන මේ යටම පෙළේ තිබ්බ එක උඩම පෙළියට ගිහිල්ලා මේක තිබ්බ එක මේ කෙළවරට ඇවිල්ලා. ඊට පස්සේ ඊළඟට වෙලා තියෙනවා මේ කෙළවරේ තිබ්බ පෙළිය මෙතෙන් ඇවිල්ලා තියෙන මේ උඩ තිබ්බ එක එකක් මේ පැත්තට පැනලා තියෙනවා. මෙතෙන් දෙනකොට වෙලා තියෙන්නේ මේ පෙළේ තියෙන එක එකක් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. හරහාට තිබ්බ එක එකක් පහළට ඇවිල්ලා. එතකොට පිළිතුරු තියෙනවා අංක 1, අංක 2, අංක 3. එතකොට මේ අංක 1 කියන පිළිතුරේ තියෙන්නේ මේකමයි. මේ අවස්ථාවම තමයි මෙතන තියෙන්නේ. එහෙනම් කොහොමත් 1 කියන පිළිතුර ඔතෙන්ද ගැලපෙන්නේ නැහැ. එතකොට අපිට තර්ක කරන්න තියෙන 2යි 3යි. 2යි 3යි ගත්තාම දැන් මේක ආපු රටාවක් තියෙනවා. මේකේ උඩ පෙළියේ තිබ්බ එක පෙළියක් පහළට ආවා. මේ සිරස් අතර තියෙන එක එකක් ඒ පැත්තට ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඊළඟට වෙන්න ඕනේ මේ සිරස් අතර තියෙන එක එක පෙළක් එහා පැත්තට යනවා. තිරස් අතර තිබ්බ එක එක පෙළක් පහළට එනවා. ඔන්න ඔය කියන රටාවත් එක ගලප ගත්තාම අපිට මේකේ පිළිතුර විදියට අංක 3 කියන පිළිතුර තමයි බාර ගන්න වෙන්නේ. හරි. එහෙනම් අපි යමු ප්‍රශ්න අංක 9. ප්‍රශ්න අංක 9 තියෙන දුවේ පුතේ සංඛ්‍යා රටාමයි සංඛ්‍යා සම්බන්ධ කරලා මේකේ රටා වැදිලා තියෙන්නේ 5 වරක් 1, 5යි, 5යි, 4යි, 9යි. 7 වරක් 3, 21යි, 21යි, 2යි එකතු කරපුවාම 23 හැදිලා තියෙනවා. එතකොට මෙතන 6 වරක් 2, 12යි, 12යි, 3යි එකතු කරපුවාම පිළිතුර එන්නේ 15. ඔන්න ඕක තමයි 9 වෙනි එකේ තියෙන රටාව. ඊළඟට එම උපදේශ යටතේම තවත් සංඛ්‍යා රටාවක් හම්බෙලා තියෙනවා. මෙන්න මේ විදිය රටාව. මේක චුට්ටක් බලාපු බැල්මට පොඩි නිකන් අර අමාරු බවක් තියෙනවා. නමුත් මේක හැදිලා තියෙන විදිය මම පැහැදිලි කරන්නම්. මේක හැදිලා තියෙන පුතේ මේ 4 හැදිලා තියෙන්නේ 2 ගුණ කිරීම 2. 4 හැදිලා තියෙනවා 2 ගුණ කිරීම 2. හරි. එතකොට මේන් බලා ගන්න. ඒක රටාව මම පැහැදිලි කරලා දෙන්නම්. මෙන්න මේ විදියට තමයි ඕක හැදිලා තියෙන්නේ. මේ 4 හැදිලා තියෙන්නේ 2 ගුණ කිරීම 2. ඊට 9 හැදිලා තියෙන්නේ 3 ගුණ කිරීම 3. ඊට පස්සේ වෙලා තියෙන්නේ මෙන්න මේ ඉලක්කමයි මෙන්න මේ ඉලක්කමයි 2 එකට එකතු වෙලා තමයි මේ 5 හැදෙන්නේ. ඔන්න ඕක තමයි ඕකේ තියෙන රටාව. මේකට ගියත් අපිට ওই ලක්ෂණේ හඳුනා ගන්න පුළුවන්. මේකට ගියත් පුළුවන්. එතන අවසාන එක ගත්තාම එතකොට අවසාන එකේ තියෙනවා 1 ගුණ කිරීම 1 සමානයි 1යි. ඊළඟට තියෙනවා 10 ගුණ කිරීම 10 සමානයි 100යි. ඊට පස්සේ මෙන්න මේකයි දෙක එකතු කරනවා 10යි 1යි එකතු කරපුවාම පිළිතුර එනවා 11. එතකොට ඔන්න ඔය විදියට තමයි ඔන්න ඔය සංඛ්‍යා රටාව සකස් වෙලා තියෙන්නේ. පැහැදිලි ඇති මම ඒ කියපු කාරණාව. එහෙනම් අපි යමු 11 වෙනි ප්‍රශ්නෙට. 11 වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මේ විදිහ අකුරු වගයක් දීලා තියෙනවා. මෙතනදී පුතේ අපිට මේක පුළුවන් දැන් මේ ඊ අකුර හැදිලා තියෙන පැත්ත ගත්තාම අපිට මේක නැගෙනහිර කියලා නම් කරගත්තොත් එහෙම මේ ඊ අකුර හැදිලා තියෙන පැත්ත අපට උතුර කියලා නම් කරගන්න පුළුවන්. ඊළඟට මේක හැදිලා තියෙන පැත්ත බටහිර කියලා නම් කරගත්තොත් ඊළඟ අක්ෂරේ එන්න ඕනේ මේ ඊ අකුරේ අර මේ ඉරිතුන තියෙන පැත්ත යටට දකුණ කියන පැත්තට එන්න ඕනේ. එතකොට ඒ විදියට තියෙන උත්තර තියෙන්නේ මේකේ පළවෙනි එක විතරයි. අනිත් දෙකේම ඒ පළවෙනි අකුර මේ ඊ අකුර තියෙන විදිය වැරදි. එහෙමනම් ඒ ලක්ෂණය මත අපිට ඊළඟ අකුර බලන්න ඕනෙත් නැහැ. ඕනනම් ඒකත් අපිට බලන්න පුළුවන්. එතකොට ඊළඟට එන්න ඕනේ නැවත මෙන්න මේ මුල් අවස්ථාවේ තියෙන අක්ෂරේ. ඔන්න ඔය ලක්ෂණ ටික බලපුවාම අපිට පැහැදිලිවම පිළිතුර විදියට අංක 1 කියන උත්තරය එතනින් ගලපා ගන්න පුළුවන්. එහෙනම් අපි යමු ප්‍රශ්න අංක 12.
ප්‍රශ්න අංක 12 එතන පහත කවිය කියවා අංක 12 සහ 13 ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන්න. සිඟා කාගෙනවත් කිලිටි වැරහැලි ඇඳවත් බිම වැටි ඉඳවත් මහත් සැප වේ ඉගෙන ගතහු. ඉතාම හොඳ ආදර්ශයක් නේ. අපට මිල මුදල් යාන වාහන සැප සම්පත් තියෙන්න ඕනේ නැ ඉගෙන ගන්න උනන්දුව සහ උත්සාහය තියෙනවා නම් අපට ජීවිතේ ජය ගන්න පුළුවන් ඉගෙනගෙන. එහෙනම් කවියේ සමස්ත අදහස වන්නේ හොඳින් ඉගෙන ගැනීම, හොඳින් ඉගෙන ගැනීම. ඒ විදියට ඉගෙනගෙන ජීවිතේ ජයගත්තු, ලෝකේ ජයගත්තු මිනිස්සු ඕනෑ තරම් අපේ රටේ සහ විදේශ රටවල ඉන්නවා. එහෙනම් අපේ පළවෙනි අදිස්ථානය තමයි හොඳින් ඉගෙන ගැනීම. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නයට. කවියට අනුව ඉගෙන ගැනීමෙන් ලැබෙන දෙයක් වන්නේ මොකක්ද? ඉගෙන ගැනීමෙන් ලැබෙන්නේ, ඉගෙන ගැනීමෙන් ලැබෙන දේ තමයි ජීවිතයේ සැපවත් වීම. ඉගෙන ගත්තොත් කවදාරි ජීවිතේ අපට හොඳ සාර්ථක තැනකට යන්නට පුළුවන්. ඒ නිසා අපි හැමෝම කුඩා කල සිටම්ම ඉගෙනීම කියන එක හරියට කරගන්න ඕනේ. ඒක අසාර්ථක වුණොත් එම අපේ මුළු ජීවිතේම අසාර්ථක වෙනවා. එහෙනම් අපි යමු ප්‍රශ්න අංක 14. රූපයේ ඇති ත්‍රිකෝණ ගණන හා ඍජුකෝණාශ්‍ර ගණන පිළිවෙලින් දැක්වෙන පිළිතුර වන්නේ. හරි, රූපයේ ඇති ත්‍රිකෝණ බලමු පොඩ්ඩක්. අපි හොයලා චුටක් හොයලා බලමු අපි ත්‍රිකෝණ කීයක් තියෙනවද, ඍජුකෝණාශ්‍ර කීයක් තියෙනවද කියලා. හරි, මෙන්න ත්‍රිකෝණ 1, 2, 3, 4, 5, 6. ත්‍රිකෝණ තියෙනවා 6ක්. මම ওই අංක දාපු ටික තව තියෙනවා. අංක දාපු තැන තියෙන 6ක්. ඊට පස්සේ මෙන්න මේ දෙක එකතු වෙලා, මෙන්න මේ කියන මේ 3 සහ 4 කියන දෙක එකතු වෙලා ත්‍රිකෝණයක් හැදෙනවා. 3 සහ 4 කියන එක එකතු වෙලා එකක් හැදෙනවා. ඊළඟට 1 සහ 6 කියන එක එකතු වෙලා හැදෙනවා. එතකොට 8යි. ඊට පස්සේ නැවත හැදෙනවා මෙන්න මේ කෑලි 3 එකතු වෙලා ත්‍රිකෝණයක් හැදෙනවා. මේ පැත්තටත් ওই විදියට එකක් හැදෙනවා. මේ පැත්තටත් ওই විදියට එකක් හැදෙනවා. මේ පැත්තටත් ওই විදියට එකක් හැදෙනවා. තනි තනි වශයෙන් ගත්තාම තියෙනවා 6ක් දුවේ පුතේ. 2 ගාන එකතු වෙලා 2ක් හැදෙනවා. 6යි 2යි 8යි. 3 ගාන එකතු වෙලා හැදෙනවා 4ක්. 8යි 4යි එකතු කරපුවාම 12ක් හැදෙනවා. හරි, එහෙමනම් අපිට ඊළඟට අහනවා මේකේ මොනවද? ඍජුකෝණාශ්‍ර. ඍජුකෝණාශ්‍ර අපට හරීම පැහැදිලි. ලොකු ඍජුකෝණාශ්‍රය 1යි. ඒ දෙක ඇතුලේ තියෙන මෙන්න මේ කුඩා ඍජුකෝණාශ්‍ර 2යි. එහෙනම් ඍජුකෝණාශ්‍ර 3යි, ත්‍රිකෝණ 12යි. එහෙනම් පිළිතුර විදියට අපට අංක 2 කියන උත්තරය තමයි ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි යමු ප්‍රශ්න අංක 15. මෙන්න ප්‍රශ්න අංක 15. පහත කොටුමගින් දක්වා ඇත්තේ ළමුන් කීප දෙනෙකු ශිෂ්‍යත්ව විභාගයේ ලියූ වර්ෂයන්. 2017, 2012 දහම්, 2019 සෙතුන්, 2014 දිනෙලි. ඉහත තොරතුරු වලට අනුව වයසින් අඩුම කෙනාගේ සිට පෙළ ගැස්සූ විට පිළිතුර වන්නේ. දැන් මෙතන වයසින් අඩුම කෙනා වෙන්නේ අවසානයේටම ශිෂ්‍යත්වය ලියපු කෙනා. එතකොට මෙතන අවසානයේටම ශිෂ්‍යත්වය ලියලා තියෙන්නේ කවුද? සෙතුන්. 2019. එහෙනම් මෙයා තමයි වයසින් අඩුම කෙනා. ඊළඟට එන්න ඕනේ පේසර 2017. ඊළඟට එන්න ඕනේ දිනලි 2014. මෙතන වයසින් වැඩිම කෙනා දහම්. අපි දන්නවා අපේ වයසේ ඉලක්කම වැඩි වෙන්න වයස අඩුයි, ඉලක්කම අඩු වෙන්න වයස වැඩි. එහෙනම් මේකේ ඔන්න ඔය කියන සාධකේ මත අපට පිළිතුර විදියට ගන්න පුළුවන් අංක 3. හරි, එහෙනම් අපි ඔන්න පිටු අංක 3ක් සාකච්ඡා කර අපි එහෙනම් ඊළඟට යමු 16 වෙනි ප්‍රශ්නයට. 16 වෙනි ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් හම්බ වෙලා තියෙනවා මෙන්න මේ විදිහේ එකක්. රූපයේ දැක්වෙන්නේ සමාන දිගින් යුතුව ලකුණු කර ඇති ත්‍රිකෝණ සහිත පතරොමකි. මෙම රූපය නවා ඝන වස්තුවක් සෑදුවේ නම්. එහෙනම් අපි දන්නවා සමපාද ත්‍රිකෝණාකාර ඔය විදිහේ කොටස් 4ක් එකට එකතු වෙලා හැදෙන ඝන වස්තුව චතුස්තලය. එහෙනම් එම ඝන වස්තුව තමයි චතුස්තලය. ඝන වස්තුව සෑදුවේ නම් එම ඝන වස්තුවේ ධාරවල දිගෙයි මුළු එකතුව තෝරන්න. හරි, එතකොට දැන් අපිට මෙතන දීලා තියෙනවා යම් තොරතුරක්. මෙතන අපිට දීලා තියෙන තොරතුර තමයි මෙන්න මේ තොරතුර තමයි දීලා තියෙන්නේ. මේ තියෙන්නේ සෙන්ටිමීටර් 60යි කියන එක දීලා තියෙනවා. එතකොට අපි දන්නවා
දැන් මේ 60යි කියලා තියෙන්නේ මේ පාද දෙකක දිග තමයි 60යි කියලා අපිට දීලා තියෙන්නේ. එතකොට මෙතනදී අපි ගලපා ගන්න ඕනේ මෙන්න මේ කාරණාව. දැන් මේකෙන් හැදෙන්නේ චතුස්තලය. චතුස්තලයට තියෙන්නේ ධාර. චතුස්තලයට ධාර තියෙන්නේ 6යි. යට තියෙන සමපාද ත්‍රිකෝණයේ ධාර 3යි. ඒකේ මුළු තුනෙන් උඩට සම්බන්ධ වෙනවා ධාර 3ක් ධාර 6යි. එතකොට මේ තියෙන්නේ ඒ වගේ ධාර දෙකක දිග තමයි 60. එහෙනම් එක ධාරයක දිග වෙන්නේ 30යි. එක ධාරයක දිග 30යි. ඒ වගේ ධාර තියෙනවා මේකේ 6ක්. එහෙනම් 30 ගුණ කරනවා 6ෙන්. එතකොට 6 වරක් බිඳුවයි 6 වරක් 3 18යි. එහෙනම් ඔය ගොඩනගෙන චතුස්තලයේ කියන ඝනවස්තුවේ ධාර සියල්ලගේම මේ දීලා තියෙන තොරතුරට අනුව එකතුව විදියට එන්නේ මීටර 1යි සෙන්ටිමීටර 80 කියන ඔන්න ඔය පළවෙනි පිළිතුර. පැහැදිලි ඇති ප්‍රශ්නය අපි එන යොමු වෙමු 17 වෙනි ප්‍රශ්නෙට. 17 වෙනි ප්‍රශ්නය කියන මෙන්න මෙහෙම කතන්දරයක්. රූපේ දක්වා ඇත්තේ 1 සිට 6 දක්වා අතිත්‍ය දූ ධාතු කැටයකි. මෙය 8 වරක් උඩ දැමූ පසු ලැබුණු අගයන් වල එකතුව. 3, 6, 9 යන ඉලක්කම් තුනෙන්ම ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාව. 3, 6, 9 කියන ඉලක්කම් තුනෙන්ම ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාවක්. 5 ගුණාකාරයක් නොවන, 5 ගුණාකාරයක් වෙන්නේ නැති සංඛ්‍යාවක්ලු ඉරට්ටේ සංඛ්‍යාවක්ලු. බලමු අපි පිළිතුරු මොනවද කියලා. මෙන්න පිළිතුරු තියෙනවා. එතකොට අර කලින් කියපු ලක්ෂණ තුනටම ඕක දැන් අපිට පිළිතුරු වලින්ම හොයාගන්න පුළුවන්. 3, 6, 9 යන ඉලක්කම් තුනෙන්ම ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යාව වෙන්න ඕනේ. 5 ගුණාකාරයක් වෙන්න බෑ, ඉරට්ටේ සංඛ්‍යාවක් වෙන්න ඕනේ. එතකොට ඉරට්ටේ කතන්දරයත් එක්ක කෙලින්ම 45 අයින් වෙලා යනවා. 32 සහ 36 කියන දෙක තමයි අපට ගලපන්න තියෙන්නේ. එතකොට එතනදී 3, 6, 9 යන ඉලක්කම් තුනෙන්ම ඉතිරි නැතිව බෙදෙන සාධකයේ ගත්තාම 32 අයින් වෙනවා. එහෙනම් අපිට උත්තරේ විදියට අංක 1 කියන එක තමයි උතන ගලපන්න වෙන්නේ. පැහැදිලි ඇති ඒ කියපු ඒ දීලා තියෙන තොරතුරු ටිකත් එක්ක උත්තර ටික සංසන්දනය කරා නම් ওই ප්‍රශ්නේ උත්තරය පහසුවෙන්ම වෙන් කරගන්න පුළුවන්. ප්‍රශ්න අංක 18 බලන දුවේ පුතේ, ප්‍රශ්න අංක 18 හම්බෙලා තියෙන මෙන්න මේ විදිය ප්‍රශ්නයක්. බස් රථයක ඉන්ධන ටැංකියකට ඩීසල් ලීටර් 60ක් අල්ලයි. මෙම බස් රථය ඩීසල් ලීටර් 1කින් කිලෝමීටර් 15ක් ගමන් කරයි. ටැංකිය ඩීසල් වලින් සම්පූර්ණයෙන් පුරවා ගමනක් ආරම්භ කළ බස් රථය ගමන අවසානයේ ටැංකිය මැන බැලූ විට ලීටර් 45ක් ඉතිරිව තිබුණේය. බස් රථය කොපමණ දුරක් ගමන් කර ඇද්ද? හරිමනම් හරි පහසුයි. විස්තරාත්මක ප්‍රශ්නයක් වුණාට මේක අපි තොරතුරු ටික වෙන් කරගත්තට පස්සේ අපිට හරිම පහසුවෙන් මෙන්න මේ විදියට ওই ප්‍රශ්නේ උත්තරය හොයාගන්නට පුළුවන්. මෙන්න බලන්න, රථයේ ටැංකියේ ඉන්ධන ලීටර් 60ක් තිබ්බා. 60ෙන් අඩු කරන්න දැනට ඉතිරි වෙලා තියෙන ඉන්ධන ප්‍රමාණය 45. එතකොට අපිට එනවා 10ෙන් 5ක් 5යි, 5ෙන් 4ක් 1යි, 15යි. 15යි. එතකොට එනම් වැය වෙලා තියෙනවා ඉන්ධන ලීටර 15ක්. එතකොට ඉන්ධන ලීටරයකින් කිලෝමීටර් 15ක් ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේ 15 ගුණ කරන්න 15ෙන්. 15 15ෙන් ගුණ කරපුවාම එනවා උත්තරේ විදියට 225. ඔන්න ඔය ක්‍රමයට තමයි ඔය ප්‍රශ්නේ පිළිතුර අපට හොයාගන්න පහසුම වෙන්නේ. හරි, එහෙමනම් පැහැදිලි ඇති ඒ ප්‍රශ්නේ කොහොමද උත්තරේ ගොඩ නැගිලා තියෙන්නේ 225 කියන එක. එහෙනම් අපි යොමු ප්‍රශ්නාංක 19. රූපයෙන් මෙන්න මේ ප්‍රශ්නේ ටිකක් හරි වැදගත්. මේක කියන්නේ මේ තියෙන රූපයෙන් මේ වගේ හැඩ වෙන් කරගන්න පුළුවන්, ඒ කියන්නේ අඳින්න පුළුවන් ගාන නෙමෙයි, තියෙන ගාන නෙමෙයි අහන්නේ, කපා ගන්න පුළුවන් ගාන. දැන් සමහරක් ළමයි ඕකේ අර අඳින්න පුළුවන්, එහෙම නැත්නම් මේකේ පේන්න තියෙන හැඩ කියලා ගන්න පුළුවන්. එතකොට ඔතන කියන්නේ එහෙම කතාවක් නෙමෙයි, මේක කපපුවාම මේ වගේ හැඩ කීයක් ලැබෙනවද. එහෙනම් දුවේ පුතේ මෙන්න මෙතනින් අපිට ඕකේ උත්තරය පහසුවෙන් හොයාගන්න පුළුවන්. මේ එක සමචතුරස්‍රයක් ගත්තාම මේ ආකාරයේ හැඩ දෙකක් තියෙනවා. එතකොට එක සමචතුරස්‍රයකින් ওই චූටි සමචතුරස්‍රයකින් ඔය දීලා තියෙන හැඩ දෙකක් කපා ගන්න පුළුවන්. ඒ වගේ ඒවා හතරක් තියෙනවා. එහෙනම් හතර ගුණ කරපුවාම දෙකෙන් මේ වගේ හැඩ අපිට කපා ගන්න පුළුවන්නේ 8යි. එහෙනම් අපි යොමු වෙමු ප්‍රශ්න අංක 20. ප්‍රශ්න අංක 20. පහතදී ඇති පතොරම් භාවිතයෙන් ඝන කාබයක් සෑදිය නොහැකි පතොරම තෝරන්න.
ඝනකාභ හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම එක ඝනකාභ වර්ගයක සියලුම මූණත් ත්‍රිජිකෝණාස්රාකාරයි. සියලුම මූණත් ත්‍රිජිකෝණාස්රාකාරයි. තව ඝනකාභ වර්ගයක් තියෙනවා මූණත් දෙකක් සමචතුරස්‍රයි, ඉතුරු මූණත් හතර ත්‍රිජිකෝණාස්රාකාරයි. උදාහරණේ දන්තාලේප පැකට්ටුව. දැන් මෙතන ගත්තාම මේකෙන් හදන්න පුළුවන් ඝනකාභයක්, මේකෙන් හදන්නත් පුළුවන්, මේකෙන් ඝනකාභයක් නිර්මාණය කරගන්න බෑ. ඔය තියෙන පතරොමේ තියෙන කොටස් වලට වෙන් වෙලා තියෙන ප්‍රමාණවල් ගත්තාම. එහෙනම් මේකේ අපට පිළිතුර විදියට ගන්න වෙන්නේ අංක 3. පිළිතුර විදියට ගන්න වෙන්නේ අංක 3. මේ තියෙන දෙකෙන් අපට පාවිච්චි කරලා හදන්න පුළුවන්. මේකෙන් අපට ඒ විදිය එකක් ගොඩනගා ගන්න අමාරුයි. හරි, ඊළඟ 21 වෙනි ප්‍රශ්නය. පහතදී ඇති පදපේලි නිවැරදි ලෙස ගැලපූ විට අර්ථවත් කවියක් නිර්මාණය වන පද ගැලපුම සහිත පිළිතුර තෝරන්න. මේකේ දුවේ පුතේ මෙන්න මේ විදියටයි ඔගේ කවිය ගොඩනැගෙන. ඉස්සරෝම B, දවසේ වැඩ අහවර කර. ඊට පස්සේ E, මුහුදු කුසින් ඉර බැස යන. ඊට පස්සේ D, සඳ කුමරිය එබිකම් කර. ඊට පස්සේ C, මිහිමව මුදු ලෙස සතපන. හරි ලස්සන වචන. මිහිමව මුදු ලෙස සතපන මොහොතකි දෝ දස ධන සතපන. මොහොතකි දෝලෝ ධන සතපන. එනම් ඔන්න ඔය පිළිවෙලට තමයි ඔගේ පද ගැලපෙන්න ඕනේ. එනම් පිළිතුර විදියට අපට බාර ගන්න පුළුවන් අංක 2. ඊළඟ 22 එකේ තියෙන්නේ තේ විදියම කවියක් දීලා තියෙනවා. මෙම කවියෙන් කියවෙන්නේ කුමක් ගැනද? සමගිය එකමුතු, වටිනා ගජමුතු. සමගියෙන් එකමුතුයෙන් වැඩ කරනවා නම් ඒක ගජමුතු වලටත් වඩා වටිනවා. ලොවට කියන තතු, අන්නේ පණිවිඩය අපට කියලා දෙනවා මීමැසි ජනපදයක්. එනම් මේකෙන් කියවෙන්නේ මී වදය ගැන. මිනිස්සුන්ට වඩා උත්තුංග ගති තියෙන සත්ව ලෝකේ ඕන තරම් සත්තු ඉන්නවා. අපේ ජීවිතයට පාඩම් එකතු කරගන්න පුළුවන් අවස්ථා අනන්තයි, අප්‍රමාණ. උදාහරණ මීමැස්සාගේ මීවැදය. සාමූහිකව වැඩ කිරීම, එකමුතුකම, ඒ තුලින් ලබන ජයග්‍රහණය අපට කියලා දෙන සති. ඊළඟ කූඹියා. ඔය වගේ සත්තු ගොඩ ඉන්නවා අපේ ජීවිතවලට දුවේ පුතේ ආදර්ශමත් පාඩම් එකතු කරගන්න පුළුවන් අවස්ථා විදියට. එහෙනම් මේකේ උත්තරේ වෙන්න ඕනේ මීවැදය. එහෙනම් අපි යොමුෙමු ප්‍රශ්නාංක 23. ළමයේ කෙළවලු පාත්තියක් සෑදීමට යම් ස්ථානයක සිට උතුරට මීටර 4ක්ද, එතැන් සිට බටහිරට මීටර 4ක්ද, එතැන් සිට දකුණට මීටර 8ක්ද, එතැන් සිට මුල් ස්ථානයට ලණුවක් ඇද බිම සලකුණු කොළේය, එම මල් පාත්තිය හැඩය තෝරන්න. එහෙනම් බලන්න උත්තරත් එක්ක. මෙයා ඉස්සරව මොකද කරලා තියෙන්නේ? උතුරට 4යි. අපි ගමු එහෙනම් 3 වෙනි උත්තරේම ගමුක උතුරට 4යි. එයා සමාන දුරක් ඇවිල්ලා තියෙනවා බටහිරට. එතැන් සිට දකුණට ඇවිල්ලා තියෙන ඒ වගේ දෙගුණයක් ඇවිල්ලා මුල් ස්ථානයේ අවසාන ස්ථානයයි සම්බන්ධ කරලා ලණුවක් ඇදලා තියෙනවා. එහෙනම් ඔය කියන විස්තරය අනුව අපට නිවැරදිවම ඔය කියන පරිමාණය පෙන්වුම් කරන්නේ අංක 3 කියන පිළිතුරේ. එහෙනම් අපි යමු ප්‍රශ්න අංක 24. අපි දැන් පේපර් එකේ භාගයකට වඩා අහවර කරලා තියෙන්නේ. බලමු අපි ප්‍රශ්න අංක 24. අපට හුරුපුරුදු ලාංඡනයක්, කතෝලික බැතිමතුන්ගේ ආගමික ලාංඡනය වගේ රූපයක් මෙතන තියෙන. මේකේ අහනවා මූණත් ගණන කීයද. දැන් අපි ඕකේ මෙන්න මේ කොටස් ගැන අමතක කරමු. මෙන්න මේ කොටස් ගැන අමතක කරලා ඉවර වෙලා අපි ඕකේ මූණත් ගාන මෙන්න මෙහෙම ගමුකෝ. ඔය ඝනවත්තු වල මූණත් ළමයි කටපාඩම් කරන්න යන්න එපා. මේක නිර්මාණය වෙලා තියෙන විදිය හඳුනාගත්තාම හරි ලේසි. දැන් මේකේ තියෙනවා මේ මූණත විදියට අපට පේන මූණතයි ඕකට ප්‍රතිවිරුද්ධ දෙකයි. මූණත විදියට මේ අර කුරුසේ වගේ පේන එකයි ඒකට ප්‍රතිවිරුද්ධ දෙකයි. මේ උඩ සැලැස්ම වගේ පේන මේ කොටසයි ඕකට ප්‍රතිවිරුද්ධ දෙකයි 4යි. පැත්තට ගියපුවාම මේ පැත්තෙන් පේන මූණතයි ඒකට ප්‍රතිවිරුද්ධ දෙකයි 6යි. ඊට පස්සේ මේකේ අලුතෙන් ගොඩනැගෙනවා මෙන්න මේ විදියට අර එල්ලකුර වගේ ඕන් ඕ වගේ අවස්ථා 4ක් හැදෙනවා. ඕන් ඔය අවස්ථා 4. දැන් මේ විදියට හැදෙන එකේ මේ මගේ මේ අතේ මේ මූණතයි මේ පැත්තට මේ මිටින මූණතයි.
එතන ඔය විදිය මූුණත් නිර්මාණය වෙනවා එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටක් නිර්මාණය වෙනවා. අර ගණකයක තියෙන විදිටම සැලැස්ම ඒකට පෙතිවුරුද්දක පැති පෙනුම ඒකට පෙතිවුරුද්දක ඉදිරි පෙනුම ඒකට පෙතිවුරුද්දක ඒ විදිට හයක් තියෙනවා. එතන අටයි අය එකතු කරපුවාම සියලූම මූුණත් ගානයනං මුහුණත් දාහතරක් තියෙනවා. මුහුණත් දාහතරක් තියෙනවා. පැහැදිලි ඇති. එන අපි යොමුයමු රූපය දැක්වෙන රෝධය ඊහිස දෙසට කරකවයි. සෙන්ටිමීටර් දහයක් ඉදිරියට මේක කරකගෙන ගියපුහම් ස්පර්ශ වන ආකාරය. දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම මේ බලාගන්න මේක දැන් අපිට වෙන මේ විදියට අපිට පුළුවන් මේකේ ස්පර්ශ කරගන්න. ඕ මෙන්න මේ විදියට පුළුවන් අපිට දැන් මේකේ මෙන්න මේ C අකුර ඇවිල්ලා ස්පර්ශ වෙනවා මෙන්න මේ එකක් දෙකක් අතර. D අකුර ඇවිල්ලා ස්පර්ශ වෙනවා දෙකක් තුනක් අතර. E අකුර ඇවිල්ලා තුනක් හතරක් අතර. ඔය විදියට ස්පර්ශ කරගෙන ගියපුවාම මෙන්න මෙතන මේ 10 කියන තැන ස්පර්ශ වෙන්නේ C කියන අක්ෂරය. බලන්න ඕක ඕනනම් අපිට මෙන්න මේ විදියට ඕක ඉරි කෑලි අඳගෙන යන්න නැත්තම් මේක මේ කොටස් ටික ගණන් කරන්නකෝ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. B අකුර නැවතෙන්න 8 වෙනි අවස්ථාවට. එතකොට 1 2 3 4 5 6 7 8 9. එහෙනම් ඊළඟට අපෙන් අහන්නේ මේකේ 10ට ස්පර්ශ වෙන්නේ එතකොට 9 වෙනි අවස්ථාව. එහෙනම් 9 වෙනි අවස්ථාවට එන්න ඕනේ මේ C කියන අක්ෂරය. ඕනනම් ඕක ඇඳලා බලලා හොයා ගන්නත් පුළුවන්. නැත්නම් අර කොටස් ගාන අනුව අපට ගලපගෙන ගියපුවාම උත්තරේ හොයා ගන්නත් පුළුවන්. මහා ලොකු අමාරු ප්‍රශ්නයක් නෙමේ ඒක. එන අපි යමුයමු ඊළඟට ප්‍රශ්න අංක 26. හරි 26 වෙනි ප්‍රශ්නේ තියෙනවා මෙන්න මේ විදිය උපදේශක්. නිමාසා පියකරු දැරියකි ගායනයට මෙන්ම නැටුමට දෑ දක්ෂය. පන්තියේ පස්වෙනියාට වඩා පහළ නොයන ඈ පසුගිය වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්ව නගරේ ප්‍රධාන පාසලකට ඇතුළත් වූවාය. නිමාසා පිළිබඳ නිවැරදි ප්‍රකාශය. එනම් මෙයා දක්ෂ දරුවෙක්, ඉගෙනීමට දක්ෂ දරුවෙක්, ඒ වගේම කලාවටත් දක්ෂ දරුවෙක්. ඔය කියන කරුණු දෙකම ඔය කොටසේ කියවෙනවා. එහෙනම් ඇය ඉගෙනීමට දක්ෂ වන අතර කලාවටද ලැබිය අපි ළඟ තියෙන්න ඕනේ. ඔය කියන හැම දෙයක්ම එකතුවක් තමයි දරුවෙක් කියලා නිර්මාණය වෙන්නට ඕනේ. අපි ඉගෙන ගන්න එක විතරක්ම නම් අපි ළඟ තියෙන්නේ ඒකත් අඩුපාඩුවක්. ඉගෙනීම, කලාව, ක්‍රීඩාව මේ හැම එකකින්ම අපි පෝෂණය වුණාම තමයි අපි අංග සම්පූර්ණ පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ සියල්ලෙන්ම අංග සම්පූර්ණනේ මේ මූලික කාරණා කීපයකින් අංග සම්පූර්ණ වෙන්න පුළුවන් අපට ඒ විදිහේ හැම දෙයක් සම්බන්ධව අවබෝධයක් ගත්තාම. හරි එහෙමනම් දුවේ පුතේ බලමු අපි මේ 27 වෙනි ප්‍රශ්නය ලැබිලා තියෙනවා මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක් ඔයාලට. බර ඉසිලීමේ තරඟයකදී ඒ ක්‍රීඩකයා B ක්‍රීඩකයා ඉසිලූ බරේ දෙගුණයකට කිලෝග්‍රෑම් 10ක් අඩුවෙන් එසෙව්වේය. ඒ ක්‍රීඩකයා තරඟයේ වැඩිම බරක් එසවූ C ක්‍රීඩකයා එසවූ බර අතර වෙනස කිලෝග්‍රෑම් 8කි. B ක්‍රීඩකයා ඉසිලූ බර කිලෝග්‍රෑම් 60කි. ඔන්න ඕක තමයි අපට ගානේ උත්තරේ හොයාගන්න තියෙන පොයින්ට් එක. B ක්‍රීඩකයා. එහෙනම් B කියන ක්‍රීඩකයා ඔසවලා තියෙනවා බර කිලෝග්‍රෑම් 60යි. එතකොට මේ B කියන ක්‍රීඩකයා කිලෝග්‍රෑම් 60ක් ඔසවලා තිනා ගැටලුවේ මුල් තැනට යන්න බර ඉසිලීමේ තරඟයකදී ඒ ක්‍රීඩකයා B ක්‍රීඩකයා ඉසුළු බරේ දෙගුණයට කිලෝග්‍රෑම් 10ක් අඩුවෙන්. එහෙනම් A B ගේ දෙගුණය හොයාගත්තාම B ගේ දෙගුණය එනවා 120ක්. මේකෙන් 10ක් අඩුයි කියලා කියනවා. එහෙනම් A කිලෝග්‍රෑම් 110ක් බර ඔසවලා තියෙනවා. පැහැදිලි ඇති. ඊට පස්සේ අපිට කියනවා ඒ ක්‍රීඩකයා තරඟේ වැඩිම බරක් එසවූ C. එහෙනම් මෙතන කියනවා තරඟේ වැඩිම බරක් ඔසවලා තියෙන C, C ක්‍රීඩකයා එසවූ බර අතර වෙනස 8යි. එහෙනම් ඔන්න ඔය 8 කියන එක එකතු වෙන්න ඕනේ මේ ඒගේ බරවල ඉඳන් සීගේ බර හොයාගන්න. මේ දෙන්න අතර වෙනස කියනවා 8යි කියලා. ඒත් එක්කම අපට ওই ගානේ කියලා තියෙනවා වැඩිම බරක් ඔසවලා තියෙන සී කියලා. එහෙනම් 110ට 8 එකතු කරපුවාම අපට හම්බ වෙනවා
සී කියන කෙනා ඔසවලා තියෙන සම්පූර්ණ බරප්‍රමාණය. එහෙනම් එයාගේ බරප්‍රමාණය කිලෝග්‍රෑම් 118යි. එහෙනම් ඔන්න ඔය විදියට තමයි අපිට ඔය ගැටලුවේ පිළිතුරු ටික ගලපා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් පිළිතුර සී ක්‍රීඩකයා ඇසු බරප්‍රමාණය කිලෝග්‍රෑම් 118යි. යොමු අපි එනම් ප්‍රශ්න අංක 28. පහතදී ඇති රූපවලින් එක් රූපයක් කිසියම් වූ හේතුවක් නිසා අනෙක් දෙකට වඩා වෙනස්ය. එම වෙනස් රූපේ තෝරන්න හරීම පහසුයි. මේ තියෙන එකේ හැඩතල ටික ගත්තාම ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ලොකු වෙලා මේක ගත්තාම එම ලක්ෂණයමයි. මේකේ ගියපුවාම ත්‍රිකෝණ හතරම එක හා සමානයි. එහෙනම් පිළිතුර විදියට අපට අංක දෙක ගලපන්න පුළුවන්. එහෙනම් යොමු අපි ප්‍රශ්න අංක 29. සේජිත තම පාසලේ ක්‍රීඩා පිටිය වට ඇවිදීමෙන් වට 4ක්ද දිවීමෙන් වට 8ක්ද ගමන් කළේය. ඔහු ගමන් කළ මුළු දුර මීටර 3200ක් නම් ක්‍රීඩා පිටියේ එක් වටේක දුර කොපමණද? පහතු ප්‍රශ්නයක්. මෙයා සම්පූර්ණයෙන්ම ඇවිදගෙන ගිහිලා තියෙනවා වට 4ක්, දුවලා තියෙනවා වට 4ක්, ඔක්කොම වට එතකොට 8යි. වට 8ේම දුර ප්‍රමාණය 3200යි. එහෙමනම් 3200 බෙදන්න 8ෙන් එතකොට එනවා පිළිතුර එක වටේක දුර මීටර 400යි. 30 ප්‍රශ්නය. 30 ප්‍රශ්නයේ තියෙනවා මෙන්න මේ විදිය උපදේශක්. ගොවි පොලක සිටින එළුවන් හා කුකුලන්ගේ පාද සංඛ්‍යාවේ එකතුව 48කි. ගොවිපලේ සිටින එළුවන් ගණන 4ක් නම් කුකුලන් ගණන සොයන්න. එහෙනම් මේකේ මොකද්ද කරන්න තියෙන්නේ? එළුවෝ ගාන 4යි. එළුවෝ 4ක් කියලා කියන්නේ පාද 4 වරක් 4 16යි. 48ෙන් 16 අඩු කරන්න. ඒතර 48ෙන් 16 අඩු කරපුවාම ඉතිරි වෙන පාද ගාන අයිති වෙන්නේ කුකුලන්ට. එහෙනම් ඒක බෙදන්න 2ෙන්. ඒ කියන්නේ මෙන්න මේ විදියටයි ඕකේ අපිට ප්‍රශ්නේ හදාගෙන යන්න තියෙන්නේ. ඔව්, ඒ කියන්නේ මෙන්න මේ විදියට අපිට ඕකේ පුළුවන්. මෙතන ඉන්නවා කුකුල්ලෝ 4 දෙනෙක් ඉන්නවා කියලා දීලා තියෙනවා. එහෙනම් 4 ගුණ කරන්න 7, මේ කුකුළු නෙවෙයි එළුවෝ. එළුවන් 4 දෙනෙක් ඉන්නවා කියලා තියෙනවා. 4 ගුණ කරන්න 4ෙන්. එතකොට 4 වරක් 4 16යි. ඔය අපිට ආවේ එළුවන්ගේ පාද ගාන. එතකොට මුළු පාද ගාන දීලා තියෙනවා 48. 48ෙන් ඔය 16 අඩු කරන්න. 8ෙන් 6ක් 2යි, 4ෙන් 1ක් 3යි. මේ ආපු උත්තරය බෙදන්න 2ෙන්. ඒ කියන්නේ 2ෙන් බෙදන්නේ කුකුළු ගාන හොයාගන්න. මේ ආවේ කුකුලන්ට අයිති පාද ගාන. එතකොට එක කුකුලෙකුට පාද 2යි. 2ෙන් බෙදපුවාම එනම් පිළිතුර එනවා අපට 16යි. එනම් පිළිතුර විදියට අපිට ගන්න වෙන්නේ අංක 3. 31 ප්‍රශ්නේ. 31 බලන්න, 31 ප්‍රශ්නේ තියෙනවා පනින්නට පෙර සිතා බලමු. මෙය ක්‍රීඩාව සම්බන්ධ නීතියකි, මෙය උපදේශයකි, මේ සිසුන් සඳහා කරන නියෝගයේ. එහෙනම් මේක අයිති වෙන්නේ උපදේශයකට. එහෙනම් මෙන්න පිළිතුර අංක 2. 32 නගරයක බැංකුව පොලිසියට නැගෙනහිර දෙසින්ද, පොලිසිය තැපැල් කාර්යාලයට නැගෙනහිර දෙසින්ද පිහිටියේ ඒ අනුව නිවැරදි ප්‍රකාශය වනුයේ? හරි, මේ බලන්න. නගරයක බැංකුව පොලිසියට නැගෙනහිර දෙසින්ද, පොලිසිය තැපැල් කාර්යාලයට නැගෙනහිර දෙසින්ද පිහිටේ ඒ අනුව නිවැරදිව ප්‍රකාශ වන්නේ? එහෙනම් නිවැරදිව ප්‍රකාශය අපට තෝරන්න තියෙන්නේ. මෙන්න බලා ගන්න ඕකේ අවස්ථාව මෙන්න මේ විදියටයි ගොඩ නැගෙන්නේ. ඔව්, නගරයක බැංකුව පොලිසියට නැගෙනහිර දෙසේ. එතකොට නැගෙනහිර කියලා කියන්නේ මේ පැත්ත. එතකොට අපි ගත්තොත් එහෙම නගරයක බැංකුව පොලිසියට නැගෙනහිර දෙසේ. එහෙනම් මෙන්න මෙතන අපි ගත්තොත් එහෙම පොලිසිය තියනවා කියලා. ඔතන පොලිසිය. එතකොට ඔතන පොලිසිය තියනවා කියලා ගත්තොත් එහෙම නගරයක බැංකුව පොලිසියට නැගෙනහිර පැත්තේ. එතකොට එහෙනම් බැංකුව තියෙන්න ඕනේ පොලිසියේ ඉඳන් බලනකොට නැගෙනහිර පැත්තේ. එහෙනම් මෙන්න මේ පැත්තෙන් තියෙන්න ඕනේ බැංකුව.
ඊට පස පොලිසිය තැපැල් කාර්යාලයට නැගෙන තැපැල් කාර්යාලයේ තියෙන්න ඕනේ මෙන්න මෙතන. ඕන් ඔය කියන ඕඩර් එකට තමයි තියෙන්න ඕනේ. එතකොට අපෙන් අහන්නේ ඒ අනුව නිවැරදි ප්‍රකාශය බැංකුවේ සිට තැපැල් කාර්යාලයට යන නිමල් බැංකුවේ සිට තැපැල් කාර්යාලයට යන නිමල් පොලිසිය පසු කරයි. බැංකුවේ සිට තැපැල් කාර්යාලයට යන නිමල් පොලිසිය පසු කරයි. එහෙනම් මේක පිළිතුර විදියට අපිට ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ පිළිතුර බැංකුවේ සිට තැපැල් කාර්යාලයට යන නිමල් පොලිසිය පසු කරයි. හරි, එහෙනම් දුවේ පුතේ අපි යමු යමු ප්‍රශ්නාංක 33. මෙන්න බලන්න ප්‍රශ්නාංක 33 දීලා තියෙනවා. මේක චුට්ටක් අර පැටලිලි සහගත ප්‍රශ්නයක්. බලමු අපි චුට්ටක් මේක එකින් එක කාරණා ටික निराකරණය කරගෙන යන්. ඔව්, මේක කියනවා අපිට මෙන්න මෙහෙම කතාවක්. රවුම් 3ක් තියෙනවා. එක රවුමක් A, අනිත් රවුම B, අනිත් රවුම C. එතකොට A රවුමේ ඉන්නවා ළමයි 36ක් ඉන්නවා, B රවුමේ ඉන්නවා ළමයි 18ක් ඉන්නවා, C කියන රවුමේ කවුරුත් නැහැ. එතකොට ඒකේ බෙද මෙහෙම කතාවක් වෙනවා කියලා කියනවා. දැන් A රවුමේ 36යි B රවුමේ 18ක් ඉන එක්වරකට A රවුමේ ළමයි දෙදෙනා බැගින් B රවුමට යනවලු. A රවුමේ ළමයි දෙදෙනා බැගින් B රවුමට යන අතර B රවුමේ ළමයි 3 දෙනා බැගින් C රවුමට යනවා. එතකොට මෙම ක්‍රීඩාව මේ විදියට වාර 5ක් කරනු විට A B රවුම් වල සත්‍ය වශයෙන්ම ඉතිරිවන ළමයි ප්‍රමාණය කොච්චරද කියලා අහන්න. හරි, එතකොට දැන් මේකේ 36ක් හිටියා දෙපාර ගාන, ඒ කියන්නේ එක් අවස්ථාවකදී දෙන්න ගාන යනවා. ඒ වගේ අවස්ථා පහක් කියන්නේ මේකෙන් අඩු වෙනවා ළමයි 10 දෙනෙක්. එතකොට මේකේ ඉතුරු වෙනවා ළමයි 26 දෙනෙක්. ඒ කියන්නේ දෙක ගානේ අවස්ථා පහක් B එකට යනවා. එතකොට B එකට ඒ 10 දෙනා එකතු වුනහම මේකේ හැදෙනවා ළමයි ගාන 28ක්. හැබැයි B එකෙන් 3 දෙනා ගාන යනවා අවස්ථා පහක් C එකට. එහෙනම් එතකොට 3 දෙනා ගානේ අවස්ථා පහක් කියලා කියන්නේ මෙතන 3 වරප්පා මේකට 15ක් එනවා. එතකොට මේකෙන් ඒ 15 අඩු වෙන්න ඕනේ B කියන එකෙන්. අඩු වුනාම 8න් 5ක් 3යි, 2න් 1ක් 1යි. එතකොට දැන් A කියන රවුමේ දැන් ඉන්නේ 26යි, B කියන රවුමේ දැන් ඉන්නේ 13යි. ඔන්න ඔය දෙකේ එකතුව තමයි අපට අවසානයේට අහන්නේ. එතකොට ඒ දෙකේ එකතු වෙනවා 26යි 13යි එකතු කරපුවාම උත්තරේ විදියට අපට මෙන්න මේ පිළිතුර තමයි ලැබෙන්නේ 39යි 26යි 13යි 39යි. එහෙනම් අවසානයේට සත්‍ය වශයෙන්ම A හා B කියන රවුම් දෙකේ ඉතුරු වෙන්නේ ඔය කියන මාරුවීන් උනාට පස්සේ ළමයි 39 දෙනයි. හරි, එහෙනම් අපි යමු යමු ප්‍රශ්නාංක 34. ආහාරයට පෝෂණය මෙන් පොතට. පහසු ප්‍රශ්නයක්. එහෙනම් පොතට දැනුම 35. හොඳ වැඩට ප්‍රශංසාව මෙන්ම නරක වැඩට අවමානය. ඊළඟට අපි යොමු වෙමු ප්‍රශ්නාංක 36. කණු 8ක් එක පෙළට සමදුර ඇතිව සිටුවා කණු දෙකක් අතර කොඩි 3 බැගින් එල්ලා සැරසිලි කළ තිබුණි. සැරසිල්ලට යොදාගෙන තිබුණු කොඩි සංඛ්‍යාව කීයද? පහසු ප්‍රශ්නයක්. කණු 8යි, පරතර 7යි, එක පරතරයක කොඩි 3යි, 7 වාරයක් 3 21යි. එනම් පිළිතුරු අංක 1. ඊළඟ යමු යමු අපි ප්‍රශ්නාංක 37. ගැහැණු ළමයින් සංඛ්‍යාවෙන් 3 ගුණයක් පිරිමි ළමයින් පන්තියට පැමිණ සිටිති. හරි, මෙන් බලා ගන්න. මෙතන කියනවා මෙන්න මෙහෙම කතන්දරයක්. අනුපාතයක් කියන්නේ මෙතන දීලා තියෙන අපට මෙන්න මේ විදිහ අනුපාතයක්. ගැහැණු ළමයින් සංඛ්‍යාවෙන් 3 ගුණයක් පිරිමි. එහෙනම් ගැහැණු, අපි ගැහැණු ගමු කීයද? ගැහැණු ළමයින් මෙන් 3 ගුණයක් පිරිමි. ගැහැණු 1යි. එහෙනම් පිරිමි කට්ටිය ඒ වගේ 3 ගුණයක්. 3 ගුණයක් පිරිමි ළමයි පන්තියට පැමිණ සිටිති. ගැහැණු ළමයි 4ක් පමා වී පැමිණිය. දැන් පිරිමි ළමයි හා ගැහැණු ළමුන් සංඛ්‍යාව සමාන වේ. දැන් පන්තියේ සිටින මුළු ළමයින් සංඛ්‍යාව කොපමණද? මේක පහසුම වැඩේ. පිළිතුරු වලින් මේකේ පිළිතුර හොයාගන්න එක තමයි පහසුම වැඩේ. හරි, අපි ගමු මෙන්න මේ 12 කියන උත්තරේ. එතකොට දැන් මේකේ කියනවා දැන් පන්තියේ සිට මුළු ළමයින් සංඛ්‍යාව කොපමණද? හරි, මුළු ළමයින් සංඛ්‍යාව අපි ගන්නවා 12යි කියලා. එතකොට දැන් 12 කියන්නේ එතකොට මේක දෙකට බෙදපුවාම දැන් සමානයි කියලා කියනවානේ.
ගැහැනු අයයි පිරිමි හයයි ඉඳලා තියෙනවා. එතකොට පන්තියට පැමිණ සිටිති ගැහැනු ළමයි හතරක් පමාවී පැමිණිය දැම් පිරිමි ළමයි හා ගැහැනු ළමුන් සංඛ්‍යාව සමාන වේ දැම් පන්තියේ සිටින මුළු ළමුන් සංඛ්‍යාව කොපමණද? එනම් ඔන්න 12 කියන උත්තරේ අරගෙන එතකොට දැන් මෙතනින් සමාන වෙලා තියෙන අර ගැහැනු ළමයි හතර දෙනෙක් ප්‍රමාද වෙලා ඇවිල්ලා. එතකොට ඒ ළමයි හතර දෙනාත් එකතු කරපුවාම ඔහුගේ හැදෙනවා 16. 16 කියන උත්තරය හැදෙන. එතකොට 16 කියන උත්තරේ මේ අනුපාත දෙක එකතු කරපුවාම මේකේ හැදෙනවා 4. අනුපාත දෙක එකතු කරපුවාම 4 හැදෙනවා. ඊට පස්සේ ওই 16 බෙදන්න 4ෙන්. 16 4ෙන් බෙදපුවාම මේ අනුපාත දෙකට අනුව ළමයි ප්‍රමාණය වෙන් වෙනවා නම් ඒ පිළිතුර නිවැරදි. එහෙනම් මේකේ අපට පිළිතුර විදියට බාර ගන්න පුළුවන් මෙන්න මේ අංක 2 කියන උත්තරේ. ඕනනම් ඔයාලට පුළුවන් අනිත් සංඛ්‍යාවක් දාලා ඒ විදියට බලපුවාම අර අනුපාත දෙකේ කොටස් දෙකට හරියට වෙන් වෙනවා නම් මේ කියන විදියට ගෑනු ළමයි සංඛ්‍යාවෙන් 3 ගුණයක් පිරිමි ළමයි ලැබෙන ආකාරයට ඒක වෙන් වෙනවා නම් ප්‍රශ්නේ උත්තරේ නිවැරදි. අනිත් සංඛ්‍යාව දැම්මට ওই විදියට වෙන් වෙන්නේ නැහැ. හරි, එහෙනම් අපි බලමු ප්‍රශ්න අංක 38. 2019 වර්ෂයේට දින 365ක්ද 2020 වර්ෂයේට දින 366ක් ඇත. 2019 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා සෙනසුරාදා දවසකි. 2020 ජනවාරි මාස 1 වෙනිදා ඉරිදා දවසකි. මේ අනුව 2021 වර්ෂයේ ජනවාරි 1 වෙනිදාට යෙදෙන දවස කවදාද? හරි, එතකොට ආදරණීය දුවේ පුතේ ඔයාලා දන්නවා මේ ප්‍රශ්නේ තියෙනවා, මේකේ උත්තරේ හොයාගන්න අපි දැනගෙන ඉන්න ඕනේ තියරියක් තියෙනවා. එහෙනම් ඒකෙදී අපි දැනගන්න ඕනේ සාමාන්‍ය අවුරුද්දක් කියලා කියන්නේ මොකක්ද, අධික අවුරුද්දක් කියලා කියන්නේ මොකක්ද කියන එක. ඒතර මම හිතනවා මේ වෙනකොට පහේ ඉන්න සෑම දුවෙක් පුතෙක්ම මේ සාමාන්‍ය අවුරුද්ද අධික අවුරුද්ද කියන එක දැනගෙන ඉන්නේ. එතකොට නම් මෙතන අපි මතක තියාගන්න ඕනේ සාමාන්‍ය අවුරුද්දකට තියෙන්නේ දින 365යි. එතකොට සාමාන්‍ය අවුරුද්දක අවුරුද්දේ ආරම්භක දවස, අවුරුද්දේ හරිමැද දවස, අවුරුද්දේ අවසාන දවස, ඔය තුනම එන්නේ එකම දවසක්. අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් 2024 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා සඳුදාවක් වුණා නම් අවුරුද්දේ හරිමැද දවසක් සඳුදා, අවුරුද්දේ අවසාන දවසක් සඳුදා. අධික අවුරුද්දක් වෙනකොට වෙන කතන්දරේ තමයි ආරම්භක දවස අපි උදාහරණයක් විදිහට ගත්තොත් සඳුදා කියලා අවසන් වෙන දවස එක දවසක් ඉස්සරහට යනවා, අඟහරුවාදා වෙනවා. මම ඔය ගත්තු උදාහරණයට අනුව. හරි, එහෙමනම් දැන් මේක කියනවා 2020 ජනවාරි මාස 1 වෙනිදා ඉරිදා දවසක්. ඒතකොට අපි දන්නවා 2020 අවුරුද්ද අධික අවුරුද්ද. එහෙනම් ජනවාරි 1 වෙනිදා ඉරිදා නම් දෙසැම්බර් මාසේ 31 වෙන්නේ අඟහරුවාදා සඳුදා දවසක්. දෙසැම්බර් මාසේ 31 වෙන්නේ සඳුදා දවසක්. මොකද ජනවාරි 1 වෙනිදා අඟහරුවාදා වුණාම අධික අවුරුද්දක් නිසා එක දවසක් ඉස්සරහට යනවා. එහෙනම් දෙසැම්බර් 31 සඳුදා. එතකොට දෙසැම්බර් 31 සඳුදා නම් ඊළඟ අවුරුද්දේ 2021 ජනවාරි 1 වෙනිදා වෙන්නේ එහෙනම් අඟහරුවාදා දවසක්. එතකොට අපෙන් ප්‍රශ්නෙන් අහන්නේ ඕක 2021 ජනවාරි 1 වෙනිදා එහෙනම් 2021 ජනවාරි 1 වෙනිදා අඟහරුවාදා දවසක්. ඒ වගේම 2021 දෙසැම්බර් 31 වෙනිදා ඇහුවා නම් ඒත් අඟහරුවාදා දවසක්මයි. ඔන්න ඔය විදිහට තමයි ওই ප්‍රශ්නේ උත්තරය අපට ඔයා ගන්න තියෙන පහසුම ක්‍රමය. ඔන්න ඔය තියරිය මතකේ තියාගන්න. හරි, එහෙනම් අපි යමු ප්‍රශ්න අංක 39 වෙත. මෙන්න දුවේ පුතේ ප්‍රශ්න අංක 39 යටතේ ඔයාලට ලැබිලා තියෙනවා මාර්තු මාසයේ 3 වනදා බදාදා දිනේකි. මාර්තු මාසයේ 3 වනදා බදාදා දිනේකි මාර්තු මාසයට තිබෙන බදාදා දිනවල එකතුව කොපමණද? මාර්තු මාසයේ 3 වෙනිදා බදාදා දිනයක්ලු. එතකොට අපෙන් අහනවා මාර්තු මාසයට තියෙන බදාදා දිනවල එකතුව කීයද කියලා. එහෙනම් මේ ගාන හදන්න මෙන්න මේ විදියටයි. මාර්තු මාසයේ 3 වෙනිදා බදාදා, ඊට පස්සේ එතකොට මේකට තව 7ක් එකතු කරපුවාම ඊළඟ බදාදා දවස එනවා 10. ඊළඟට මේකට තව 7ක් එකතු කරපුවාම ඊළඟ එනවා 17 වෙනිදා. මේකට 7ක් එකතු කරපුවාම ඊළඟ එනවා 24 වෙනිදා. මේකට 7ක් එකතු කරපුවාම ඊළඟ බදාදා එනවා 31. මේ දින ටික එකතු කරන්න. එතකොට ඔය දින ටික එකතු කරපුවාම එකතුව ලැබෙනවා 85. සාමාන්‍ය මෙන්න මෙහෙම තියරියක් තියෙනවා දින 31කින් අවසන් වෙන මාසයක පළවෙනිදා යෙදෙන දවසට
ඒ විදිහේ දවස් පහක් එනවා. දෙවනිදා එන දවසටත් ඒ විදිහේ දවස් පහක් යනවා. තුන්වනිදා එන එකටත් ඒ විදිහේ දවස් පහක් යනවා. එතකොට තුන්වනිදා ආරම්භ වන දවසේ දිනවල එකතු වෙවුවොත් එහෙම එකතු වෙනවා 85ක් එනවා. ඊළඟට දෙවනිදා එන දවසේ එකතු අහලා තිබුණොත් එහෙම ඒකේ එකතු වෙනවා 75ක්. ඉතින් සාමාන්‍යයෙන් මේවා ඔයාලා මේ වෙනකොට දන්නා කරුණු නිසා ලොකුවට විස්තර කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් ඔන්න ඔය ක්‍රමයට අනුව අපට දින ගණන් ටික දාලා ඔය දින ගණන් ටික එකතු කරපුවාම එකතුව හදාගන්න පුළුවන්. එහෙනම් 39 වෙනි ප්‍රශ්නයේ බදාදා දිනවල එකතුව විදියට උතන ගන්න පුළුවන් 85 කියන පිළිතුර. හරි, එහෙනම් අපි යමු ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නයට. මෙන්න දුවේ පුතේ, ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නය පන්තියේ සිටින ළමයින්ගෙන් භාගයක් ගැහණු ළමයි වෙති. භාගයක් කියන්නේ හරි අඩක්. ගැහණු ළමයින්ගෙන් භාගයක්ම යෝගට් කෑමට ප්‍රිය කරති. පන්තියේ සිටින පිරිමි ළමයි ගණන 40කි. යෝගට් කෑමට කැමති ගැහණු ළමයින් ගණන. පිරිමි ළමයි 40යි. එතකොට පිරිමි ළමයින්ගෙන් භාගයක් ගැහණු. ඒ කියන්නේ පන්තියේ සිටින ළමයින්ගෙන් භාගයක් ගැහණු කියන්නේ පිරිමි 40ක් ඉන්නවා නම් ගෑනු ළමයි ඉන්න ඕනේ භාගයක් හරියටම. පිරිමි 40ක් ඉන්නවා නම් ඒ වගේම කොටසක් ඉන්න ඕනේ ගෑනු ළමයි. එතකොට නම් ගෑනු ළමයිත් ඉන්නවා මෙතන 40ක්. එතකොට ඒ 40න් භාගයක් තමයි යෝගට් කන්න කැමති කියලා කියන්නේ. එහෙනම් 42කට බෙදන්න. 42කට බෙදපුවාම එහෙනම් යෝගට් කෑමට කැමති ළමයින් ප්‍රමාණය වෙනවා කීයක්ද? 20ක්. හරි, එහෙනම් දුවේ පුතේ, ඔන්න අපි 2024 අදිති ප්‍රශ්න පත්‍ර මාලාවේ 3 කියන කට්ටලේ අංක එක පත්‍රයේ, තුන කට්ටලේ එක පත්‍රයේ තමයි මම ඔබලා සමග ඔය සාකච්ඡා කරේ. මම හිතනවා අපි ප්‍රශ්න 40ක් සාකච්ඡා කරා. මහා ලොකු ගැඹුරු ප්‍රශ්න නම් ලොකුවට තිබ්බේ නැහැ. යම් යම් ප්‍රශ්න කීපයක් ඒ විදිහව තියෙන්නේ නැති. මම හිතනවා ඒ පැහැදිලි කිරීම ඔයාලට අවබෝධ වෙන්න ඇති කියලා. ඉතින් දුවේ පුතේ, මේ අදිති ප්‍රශ්න පත්‍ර මාලාව මේ විදියට ඔයාලගේ අතට පත් වෙන්න, මේක පිටිපස්සේ විශාල කාර්යභාරයක් කරන, ඒ කියන්නේ අපි මෙතන ඇවිල්ලි ඉවරලා මේ ප්‍රශ්න පත්‍රේ සාකච්ඡා කරන එකට අමතරව කලාප අධ්‍යක්ෂක තුමියගේ ඉඳන් මේකේ තාක්ෂණික සහයෝගය ලබා දෙන විශාල පිරිසක් ඉන්නවා. අපේ ජානක සර්, හේමන්ත සර්, ඒ වගේ විශාල කණ්ඩායමක් එකට එකතු වෙලා කරන සාමූහික වැඩක ප්‍රතිඵලයක් තමයි අවසානයේට ඔයාලට මේ විදිහේ ප්‍රශ්න පත්‍රයක් ලැබෙන එක සහ මේ වගේ ආකර්ශනීය වීඩියෝ මාලාවක් නරඹන්න ලැබෙන එක. එහෙනම් දුවේ පුතේ, අංක 3 කට්ටලේ දෙක පත්‍රයේ සමග නැමත හමු වීමේ බලාපොරොත්තුවෙන් ඉන්න. ඒ හමු වෙලා අපි දෙක පත්‍රයේ මේ විදිහටම සාකච්ඡා කරමු. එහෙනම් මම සියලු දෙනාටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙන ඔබ සැමට ස්තුතියි, ආයුබෝවන්.